අයිබෝවන් පුනරීක්ෂණ අංක 4 රිවිෂන් නම්බර් 4 ඉතින් අපි සූදානම් විශේෂයෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේද අදාළව ලකුණු මැෂින් එකක් අපිට තියෙන ඇත්තටම ලකුණු ගොඩක් එන කොටසක් තමයි රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 90ක් ලැබෙන කොටසක් තිබෙනවා අපි ඒ කොටස තමයි මේ ආවරණය කරමින් ඉන්නේ ඉතින් අපි පසුගිය දින කිහිපෙදී ඔබට මතක ඇති අපි සාකච්ඡා කළා රොමිලකන් 1 2 සහ රොමිලකන් 3 කියන කොටස් ටික අද දවසේ අපි සූදානම් රොමිලකන් 4ට අදාළ ලකුණු 6ක් ලබා ගන්න විදිය සහ ඒ වගේම නැවතත් අපිට කෙටි ප්‍රශ්නයක් කතා කරන්න වෙලාව තිබුණොත් අපි ඒ සාකච්ඡා කරමු දෙවියනි අද අපිට ලැබෙන ප්‍රශ්නේ තමයි කාර්මික විප්ලවය නිසා ආර්ථික හා සමාජ ශේෂ්ඨවල ඇති වූ වෙනස්කම් කරුණු තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න බලන්න ප්‍රශ්නේ මොකක්ද කියලා කාර්මික විප්ලවය නිසා ආර්ථික සමාජ ශේෂ්ඨවල ඇතිවෙච්ච වෙනස්කම් වෙන වෙනම පැහැදිලි කරන්න කියලා කියන්නේ. එහෙමනම් අපි බලමු මොනවද මේ කාර්මික විප්ලවය නිසා ආර්ථික ශේෂ්ත්‍රය ඇතිවෙච්ච වෙනස්කම්. ආර්ථිකය. දැන් කාර්මික විප්ලවය නිසා සිදුවන එක ආර්ථික පෙරළියක් තමයි වෙළඳාම දියුණු වීම. වෙළඳාම දියුණු වෙනවා. ඒක ප්‍රධාන සාධකය. ඒතර දැන් වෙළඳාම දියුණු වීම කියන කාරණාව ගත්තාම අපි මේ පිළිබඳව සාකච්ඡා කරද්දී තේ ආර්ථික ශේෂ්ත්‍රයට වෙළඳාම ඉතාම ප්‍රබල දායකත්වයක් ලබා දෙනවා නේ. ඒතර මේ ප්‍රබල දායකත්වය අපේ උත්තරේ බවට පත් කර ගන්නට ඕනේ. ඒකම කියන්නට ඕනේ විශේෂයෙන්ම වෙළඳාම දියුණු වෙනකොට එකක් තමයි ධනෙ උපයන ධනවත් වෙළඳ ප්‍රජාවක් ආර්ථික ශක්තිය තිබෙන ප්‍රධාන සමාජ පන්තියක් ධනපති පන්තියක් නිර්මාණය වීමත් අනිත් පැත්තෙන් මධ්‍යම පන්තියක් එවැගේම සාමාන්‍ය නිර්ධන පාන්තික සමාජ ක්‍රමයක් කම්කරු පන්තියක් ආදී නිර්මාණය වීම මේ ආර්ථික ශේෂ්ත්‍රය තුළ සිදුවන ප්‍රධාන සාධකය. එතකොට දැන් අපි කතා කරන දේ තමයි මේ ආර්ථික ශේෂ්ත්‍රයත් එක්ක බලපාපු ප්‍රධාන දේ තමයි වෙළඳාමේ ඇතිවෙච්ච දියුණුව. ඊළඟට අපිට මේ ආර්ථික ශේෂ්ත්‍රයට බලපාපු තවත් කාරණා තමයි බැංකු මූල්‍ය ආයතන රක්ෂණ සමාගම් විනිමය බිල්පත් ක්‍රම චෙක්පත් ක්‍රම ආදී භාවිතා කරන්න පටන් ගත්තා. විධිවත් මුදල් ක්‍රමවේදයකට පරිවර්තනය වීම ආරම්භ වෙනවා. ඒ වගේම තමයි දේශීය විදේශීය වෙළඳාමේ ඇතිවන ප්‍රවණතාවයන් එහිදී ප්‍රධාන වෙනවා. ඉංගලන්තයේ කේන්ද්‍ර කරගෙන කාර්මික විප්ලවය පටන් ගත්ත කිව්වහම ඉංගලන්තය ඇතුළ ඉස්සල්ලාම දේශීය වෙළඳාමට හොඳ වැදගත්කමක් තිබුණා. ඒ වගේම ඉංගලන්තය කියන්නේ මහා බ්‍රිතාන්‍ය සමාජිකයෙක්. මහා බ්‍රිතාන්‍ය විසින් ලෝකයේ යටත්විත ගණනාවක් අත්පත් කරන හිරු නොබසින අධිරාජ්‍ය. ඔහු සතුව දේශීය වෙළඳ පොලක් වෙනම විදේශීය වෙළඳ පොලක් තිබුණා. ඉතින් මේ නිසා මේ මිනිස්සුන්ට උසස් වර්ගයේ බාල පරිභෝජනය කිරීමට අවස්ථාවක් ලැබුණා. ක්‍රය ශක්තිය මිලදී ගැනීමේ හැකියාව. මේ වගේ ආර්ථික ශේෂ්ත්‍රය හා සම්බන්ධ ශේෂ්ත්‍රීය පරිවර්තනයන් ගණනාවක් සිද්ධ වෙමින් තිබුණා. අපි එනම් මේ උත්තරේ හදාගමු. ඉක්මනින් ඊට පස්සේ අපිට පුළුවන් කතා කරන්න මොනවාද සමාජ ශේෂ්ත්‍රය තුළ ඇතිවෙච්ච පරිවර්තනයන් කියලා. හොඳයි. මෙහෙම ලියා ගන්න. කාර්මික නිෂ්පාදන වෙළඳපොළ පුරුල් වෙනවාත් සමගම කාර්මික නිෂ්පාදනයේ පුරුල් වෙනවාත් සමගම වාණිජහා ආර්ථික ශේෂ්ත්‍රයේ පෙරමුණටම පැමිණියේ මිනිසාවෙන් කම්මල් හිමි ධනපති පන්තියක් හා ඊට සම්බන්ධ වෙළඳපොළ පන්තියක් නිර්මාණය වීම ග්‍රාමීය ප්‍රදේශවල සිටි ගොවියන් ඉඩම් කොටු කිරීම නිසාවෙන්
රැකියා අහිමි වී ඔවුන් නගර වෙත පැමිණීමෙන් කර්මාන්ත ශාලාවල ශ්‍රමිකයන් බවට පත්වීම වැනි පරිවර්තනයන් දැකිය හැකි වූ අතර කමාවක් දැකිය හැකි වූ අතර ඊළඟ රෝල වැද්දට යන්න යුරෝපයේ කේන්ද්‍ර කරගෙන එතෙක් පැවති වැඩවසම් ආර්ථික ක්‍රමය හා සම්පෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටෙන්නට විය. ඒ වෙනුවට ආනයන අපනයන වෙළඳ ආර්ථිකයා දියුණු දේශීය හා විදේශීය වෙළඳාමක් හවුසස් වර්ගයේ භාණ්ඩ පරිභෝජනය කිරීමට හැකි වෙළඳපොළ ප්‍රජාවක් නිර්මාණය වීම බැංකු මූල්‍ය ආයතන රක්ෂණ සමාගම් පෞද්ගලික ව්‍යවසායකත්වය නිදහස් බදු වෙළඳ ප්‍රතිපත්ති බහුජාතික සමාගම් වෙළඳාම සියතට ගැනීම ඇතුළු ආර්ථික හා වාණිජ පරිවර්තනයන් රාශියක් කාර්මික විප්ලවයත් සමග ඇතිවේ. ඊළඟට දාන්න කාර්මික විප්ලවය නිසාවෙන් ඇතිවෙච්ච සමාජ ප්‍රතිපල මොනවද කාර්මික විප්ලවය ඇතිවෙච්ච සමාජ ප්‍රතිපල දෙපතේ කාර්මික විප්ලවයත් එක්ක සමාජ ප්‍රතිපල කොටස් දෙකකට බෙදන්න පුළුවන් යහපත් අයහපත් කියන එතකොට යහපත් ප්‍රතිඵල සහ අයහපත් ප්‍රතිඵල වර්ග දෙකකට අපිට ගන්න විශේෂයෙන්ම කාර්මික විප්ලවයත් එක්ක ඇති වෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි පුළුල් නගර බිහි වෙන පුළුල් රැකියා උත්පාදනය වෙන ඊළඟට උසස් භාණ්ඩ පරිභෝජනය කිරීමට අවස්ථාවක් ජනතාවට උදා වෙනවා. ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. අතලොස්සක් සීමිත පිරිසක් උසස් භාණ්ඩ පරිභෝජනය කරද්දී උසස් වර්ගයේ ආහාර පරිභෝජනය කරද්දී තවත් බහුතර පිරිසක් නිර්ධන පාන්තික කම්කරුව බවට පත් වෙනවා. එතකොට විශේෂයෙන්ම කියන්නට ඕනේ කාරණාව තමයි අයාපත් පැතිකඩ ඇතුළේ තියෙනවා. මේ නගර සංකීර්ණත්වයේ කරා ගමන් කරනකොට පැල්පත් මුඩුකු පේලි නිවාස කළු නිවාස සංකල්ප බිහි වෙන භෞතික ජීවන තත්ත්ව දර්ශකය යම් පාර්ශවයක හොඳ වෙනකොට අනිත් පැතිවල භෞතික ජීවන තත්ත්ව දර්ශකයේ යම් ආකාරයක වෙනසක් සිද්ධ වෙනවා. කුඩා කම්කරු පන්තියක් කියන්නේ මව සහ පියා රැකියා වෙළඳපොළට ඇතුල් වෙනකොට දරුවනුත් මොකද කරන්නේ අධ්‍යාපනයේ මුල් දැනක් දෙන්නේ නැහැ රැකියාව සදා උනුත් යොමු වෙන කුඩා වයසේදී.
එතකොට ළමා ශ්‍රම වෙළඳ පොළවල් ඇතිවීම. ඒ වගේම විශේෂයෙන්ම ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, වසංගත රෝග, සමාජ රෝග මේ වගේ ප්‍රශ්න මහා විශාලින් හිස් මේ නාගරික සමාජ ක්‍රමය තුළ ඇති වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතාව පුළුල්ව සමාජගත වෙන ප්‍රශ්න බවට පත් වෙනවා. ඒ වගේම තමයි අයහපත් පැතිකඩ ඇතුලේ තියෙන තවත් ප්‍රධාන සාධකයක් කාර්මික විප්ලවයත් එක්ක එන්වයරන්මන්ට් පොලියුෂන් පරිසර දූෂණය. තාම ප්‍රබල සාධකයක් මොකද නාගරිකකරණයත් එක්ක ගස් කොළන් කපන අලුතෙන් ගොඩනැගිලි සංකීර්ණ ඉදිවෙනවා. ඒ වගේම ගොඩනැගිලි ඉදිවෙනවාට සාපේක්ෂව කර්මාන්ත වලින් පොළවට උදාහරණ අපද්‍රව්‍ය වායු ගෝලයට උදාහරණ වාතය මේ වගේ හේතු සාධක නිසා වෙන වායුගෝලීය ගොඩබිම ජලය මේ ශේෂ්ත්‍ර ගණනාවක මහා විශාල පරිවර්තනීය විනාශයක් සිද්ධ වුණා. ඉතින් මේ සියල්ලේම ප්‍රතිඵල. හොඳයි අපි උත්තරේ මන සකස් කරගමු. මෙහෙම කාර්මික විප්ලවය හේතු කොටගෙන සමාජ ශේෂ්ත්‍රයේ යහපත් සහ අයහපත් ප්‍රතිඵල ඇතිවේ. එනම් පළවෙනි පොයින්ට් එක විශාල වශයෙන් නගර බිහිවීම දෙවෙනි එක ජනතාවගේ ජීවන තත්ත්වයේ උසස් වීම physical quality of life index භෞතික ජීවන තත්ත්ව දර්ශක ඉහළ යෑම උසස් වර්ගයේ භාණ්ඩ පරිභෝජනය කිරීමට ජනතාවට අවස්ථාව ලැබීම ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ පරිභෝජනය කිරීමට ජනතාවට අවස්ථාව ලැබීම විශාල වශයෙන් රැකියා වෙළඳපොළ නිර්මාණය වීම වැනි සමාජ පරිවර්තනයන් මෙන්ම ග්‍රාමීය සමාජීය ක්‍රමෙන් නාගරිකකරණය වීම ග්‍රාමීය සමාජීය ක්‍රමෙන් නාගරිකකරණය වීම පන්ති සහිත සමාජයක් බිහිවීම එනම් විසිවන සියවස වන විට යුරෝපයේ සෑම රටකම වාගේ ආර්ථික කටයුතු මෙහෙවනු ලැබුවේ කර්මාන්තේමි ධනපති පන්තියේ විසින්. එමෙන්ම අඩු වැටුප් ලබන කම්කරු පන්තියක් බිහිවීමත් එම වැඩ කරන ජනතාව ඉතා අසතුටුදායක පවුල් ජීවිත ගත කිරීම සුලභව සිදුවිය. එමෙන්ම පරිසර දූෂණය කාර්මික විප්ලවයේ ප්‍රධාන අයහපත් සමාජ ප්‍රතිඵලයකි. හොඳයි. ওই විදිහට ওই විස්තර විය යුතුයි කාරණා ටික. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු අපිට නැවතත් ලකුණු
දහාට කලුත් ප්‍රශ්නයක් හම්බ වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය පහත සඳහන් සිද්ධි සම්බන්ධ පුද්ගලයන් ABC පිළිවෙලින් දක්වන්න රොමිලකම් එකක් අපිට හම්බ වෙනවා ලකුණු තුනක ප්‍රශ්නයක් පහත සඳහන් සිද්ධි සම්බන්ධ පුද්ගලයන් තිදෙන ABC පිළිවෙලින් ලියන්න කියලා කියන්නේ A බිතානේ යටතේ ලංකාවේ මුහුදුබර ප්‍රදේශ පාලනය කිරීම සඳහා පත් කළද පළමු ආණ්ඩුකාරවරයා කවුද ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා තමයි සර් ෆෙඩරික් නෝත් उपदेशे සබරගමුව දිසාව බාර වෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරණ සාපේක්ෂව සබරගමුව රජතුමා කොටස් දෙකකට බෙදනවා තමන්ට සතුරන්ගෙන් එල්ලවන බලපෑම මැඩපවත්තන් සබරගමුවේ එක කොටසක් බාර වීතියේ ඇලේපොළ ඇලේපොළ අධිකාර ඊළඟට 1848 1848 නිදහස් අරගලයේ වෙනකොට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කවුද බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා තමයි පුතේ මතක තියාගන්න වයිකවුන්ට් ටොරින්ටන් වයිකවුන්ට් ටොරින්ටන් ආණ්ඩුකාරවරයා වයිකවුන්ට් ටොරින්ටන් සාමිය ආණ්ඩුකාරවරයා හොඳයි රෝම ඉලක්කම් දෙක බලන්න පහත සඳහන් සිදුවී පහත සඳහන් සිදුවීම් වලට අදාළ වර්ෂය සඳහන් කරන්න. පහත සඳහන් සිදුවීම් වලට අදාළ වර්ෂය. දෙවොතේ පළවෙනි වර්ෂය බලන්න. මොකක්ද ආනි ප්‍රශ්නේ? ප්‍රථම වරට ඉංග්‍රීසි පාලන විරුද්ධව මුහුදුබර ප්‍රදේශවල පළමු වතාවට ඉංග්‍රීසි පාලන විරුද්ධව මුහුදුබර ප්‍රදේශයේ කැරල්ලක් ඇති වුණු වර්ෂය. ලංකාවේ මුහුදුබර ප්‍රදේශයේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඇතිවෙච්ච පළවෙනි කැරැල්ල රයිගම් කෝරළ බදු කැරැල්ල. ඒකේ නායකයා තමයි සිඤ්ඤු අප්පු. 1797 තමයි මේ කැරැල්ල ඇති වෙන්නේ. ලංකාවේ මදුරාසි පාලන විරුද්ධව ඉංග්‍රීසි වෙළඳ සමාගම් පාලන විරුද්ධව පළවෙනි කැරැල්ල 1797. ඊළඟ බලන්න B ශ්‍රී ලංකාවේ මුහුදුබර ප්‍රදේශය බ්‍රිතාන්‍ය කිරීටයේ යටත්ත්වයක් බවට පත් වෙන්නේ ලංකාවේ මුහුදුබර ප්‍රදේශය බ්‍රිතාන්‍යගේ කිරීටයේ යටත්ත්වයක් වෙන්නේ 1802 දී රු ලංකාවේ මුහුදුබර ප්‍රදේශය බ්‍රිතාන්‍ය රජුරුවන්ගේ පාලනය යටත් වෙන්නේ 802 දී C නෝත් ආණ්ඩුකාරවරයාගේ සමයේ ප්‍රථම උඩරට ආක්‍රමණය ෆෙඩරික් නෝත්ගේ කාලේ උඩරට ආක්‍රමණය කරපු වර්ෂය 1803 තමයි සර් ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා උඩරට පළවෙනි වතාවට ආක්‍රමණය කරන්නේ. ඊළඟ දී ප්‍රකාශය බලමු. කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නු වර්ෂය සඳහන් කරන්නේ. 1829 දී කෝල්බ්‍රුක් ලංකාවට ආව WMG කෝල්බ්‍රුක් මහත්තය. 1830 දී ලංකාවට ආව CH කැමරන් මහත්තය මේ දෙන්න එකතු වෙලා ආණ්ඩු ක්‍රමයක් හදනවා ඒක 1000 කී දන්ද ක්‍රියාත්මක වෙන්නේ 1833 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් 1833 කෝල්බ්‍රුක් 1833 ෆෙඩරික් නෝත් උඩරට ආක්‍රමණය 1832 ලංකාව මුහුදුබර ප්‍රදේශය බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විත්තියක් වේ 1797 ලංකාවේ මුහුදුබර ප්‍රදේශ ප්‍රථම බ්‍රිතාන්‍ය විරෝධී කැරැල්ල ආරම්භ කළා මදුරාසි කැරල් රයිගම් කෝරළ බදු කැරල් හොඳයි දැන් අපි බලමු අපිට දැන් ලකුණු 4ක් ලැබෙන ප්‍රශ්නයක් නේ අපි කතා කරන්නේ අපි ඊළඟට සාකච්ඡා කරන්නේ ඔයගොල්ලොත් එක්ක ලකුණු 5ක් ලැබෙන කොටසක් අපිට කාල වේලාවත් අඩුයි නමුත් අපි ප්‍රශ්නය විවරණය කරගමු මූලික වශයෙන්
බිතාන්‍යයන්ට උඩරට රාජධානි අල්ලා ගැනීමට හැකියවීම කෙරේ බලපෑ හේතු දෙකක් පැහැදිලි කරන්න. 1815 දී බ්‍රිතාන්‍යයන්ට පහසුවෙන් උඩරට අල්ලා ගන්න හේතු මොනවද කියලා අහන. පහසුවෙන් උඩරට අල්ලා ගැනීමට බලපාපු හේතු මොනවද? එකක් තමයි උඩරටියන් රාජු කෙරේ දක්වපු ආකල්ප වෙනස් වුණා. උඩරටියන් රාජුට පක්ෂපාතී වීම අතහැරියා. ඒත උඩරටියන්ගේ රාජ්‍ය පාක්ෂිකභාවය හීන වීම. ඒ කියන්නේ උඩරට ජනතාව සාමාන්‍ය රජුත් එක්ක නිරන්තරයෙන් හිටියානේ. නමුත් රජතුමා සුරාවට සූදුට බැහැ වුණා. මොරතට කුඩා උන්වහන්සේ ඝාතනය කළා. ඇලේ පොළ පවුල ඝාතනය කළා. මහා විනාශකාරී ප්‍රතිපත්තියක් ගෙනිච්ච නිසා ජනතාව භික්ෂුන් වහන්සේලා රජතුමා වාතෑරිය. ඒක වාසියක් බවට පත් වුණා කාටද? ඉංග්‍රීසීන්ට. දෙවෙනි කාරණාව තමයි තෝමස් මෙඩ්ලන් ඉංග්‍රීසි ආණ්ඩුකාරරේ ඉතාම උපක්‍රමශීලී ප්‍රතිපත්තියක් ඇති කළා. ජෝන් ඩොයිලි නැවති සිවිල් නිලධාරියාව ඔත්තුකාරයෙක් විදියට උඩරටට යවලා ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු උඩරට රදළ ප්‍රධානීන් භික්ෂුන් වහන්සේලා සියලු දෙනාගම හිත් පිට දිනාගෙන උපක්‍රම පාහේශීලීව උඩරට පවතින දුර්වලතාවයන් අවබෝධ කරගෙන රජතුමාගේ හමුදාව කොච්චරද, ආරක්ෂක බටය කොච්චරක් ඉන්නවද, ආයුධ ගබඩාව කොහෙද තියෙන්නේ, මුදල් අංගලා තියෙන්නේ කොහෙද, සතුරා ආක්‍රමණයක් එල්ල කරද රජු රෝ පලා ගොස් හැංගෙන්නේ කොහෙද, රජතුමා සා රදලයන් අතර තියෙන විරස කියන් මොනවද, මේ සියල්ල හොඳින් අවබෝධ කරගත්ත කවුද? ජෝන් ඩොයිලි. ඉතින් මේ සියලු තොරතුරු අවසානයේදී උඩරට ඉඳලා පහතරට චරපුරුෂය හරාගෙන රජතුමාව සුරාවට සූදුවට බැහැ කෙරෙව්වා. රට බීම ගෙනල්ලා රජතුමාව නිරන්තරයෙන් මේ බේබදුකමට සුරාවට සූදුවට බැහැ කරලා රජතුමාගේ මානසික ඒකාග්‍රතාවය වෙනස් කළා. ඉතින් මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වඩාත් පහසු පරිසරයක් නිර්මාණය වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිබඳව ජනතාවගේ ගෞරවය ආදරය කෙලෙසෙන්න බිඳ වැටෙන්නටත්, ඒ වගේම උඩරට ප්‍රදේශයේ පවතින ව්‍යාකූලතෙන් ආරක්ෂක තත්ත්වයන් සියලු තොරතුරු විවර්ෂණේ ක්‍රමින් අවසානයේදී උඩරට පහසුවෙන් බ්‍රිතාන්‍යයන් වෙත නතු කරගන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරගත්. ඒකට අභ්‍යන්තර වශයෙන් බලපාපු සාධකත්, ඒ වගේම බාහිර වශයෙන් බලපාපු සාධකත් වශයෙන් මේ කොටස් දෙකකින් අපිට වර්ගීකරණයකට යන්නට පුළුවන්. දුවේ පුතේ, ඒ කියපු උත්තරේ ඔබ සම්පින්ඩණය කළා සටහන් කරගන්න. අපි බලමු රෝම ඉලක්කම් 4. 1833 කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා, 1848 බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් ව්‍යාපාරයට බලපෑ ආකාරය පැහැදිලි කරා. නැවත ප්‍රශ්න පැහැදිලි කරන්නම්. 1833 කෝල්බ්‍රුක් කැමරන් යෝජනාවන් 1848 අරගලයට බලපෑ බව නිදසුණු සහිතව පැහැදිලි කරන්න කියලා කියනවා. දුවේ පුතේ, මොකද්ද මේ ප්‍රශ්නෙට අන්තර්ගත ප්‍රධාන පොදු හරය? 1833 අපිට හම්බ වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෝල්බ්‍රුක් කැමරන්. මේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ බලපානවලු 1848 මේ රටේ මොනහස් අරගලයටද? නිදහස් අරගලය. මේකට අපි කියනවා මාතලා හටන මාතලේ කැරල්. 1833 අපිට ගෙනවා යෝජනාවක්. ඒ තමයි රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. රාජකාරී ක්‍රමය අහෝසි වෙන්නේ අපේ රටේ තිබ්බ ගම් සභා ක්‍රමය. මේ ගම් සභාව අහෝසි කරනවා, ඒ හරහා ස්වභාවිකව රාජකාරී ක්‍රමය ලක්තැනම ලොප් වෙනවා. ඒතර රාජකාරී ක්‍රමය ගම් සභා ක්‍රමය අහෝසි වුණාම මොකද්ද වෙන්නේ? එතකොට වෙන දේ තමයි ගම්වල සුළු ප්‍රශ්න විසඳ ගන්න අපේ මිනිසුන්ට උසාවිය යන්න වෙනවා. ගම් මිනිසුන්ගේ කුසිකාරම් අවශ්‍යතා සපුරා ගන්න
වැවෙන් වතුර ටික නිකුත් කරන්නේ ගම් සභාව මැදියට රාජකාරී ක්‍රමයේ උදවල. එතන ග්‍රාමීය කුසියාර්ථිකය තනින්ම බිඳ වැටෙනවා. එතන ගමේ ගොවියා දිලින්දෙකු බවට පත් වෙනවා. ගමේ ගොවියාගේ දරිද්‍රතාවය ඉහළ යනවා. ඔවුන් රැකියා නිෂ්පාදන වෙළඳපොළ ඔවුන්ගේ බිඳ වැටෙනවා. ඊළඟට තමයි සිවිල් සේවය. සිවිල් සේවය බිඳ වැටීම. බිතාන්යන් විසින් සිවිල් සේවකයන්ට මොකද කළේ? විස්රාමටු විවත් කළා. වැටුපාඩු කළා. ඔවුන්ට ලැබෙන වරප්‍රසාද අඩු කළා. ඔවුන්ව වතු වගාවට සම්බන්ධ කළා. සිවිල් සේවකයා සහ මහජනතා අතරදී සම්බන්ධතාවය ඒ නිසා අඩු වුණා. ඒ නිසා මොකද උනේ? ජනතාවගේ ප්‍රශ්න වැඩි වෙන්න පටන් ගත්තේ. වල විසඳුම් ලබා දෙන ආණ්ඩුව අසමත් වුණා. සිවිල් සේවය බිඳ වැටීම. ඊළඟ එක තමයි මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය යටතේ මේ රටේ වතු වගාව සඳහා අවශ්‍ය කළ විශාල වශයෙන් ඉඩම්. ඒ අවශ්‍ය ඉඩම් ලබා ගැනීම සඳහා 1840 අංක 12 දරන පනත මගින් ගෙනාව මුඩුපින් පනත මගින් ලංකාවේ අවුරුදු 30ට වඩා පැරණි ඉඩකඩම් තියෙනවා. ඒ ඉඩකඩම් වල ඔප්පු අයිතිය තහවුරු කරන්න බැරි නම් ඒවා කොම රජයට පවරගත්ත. මේ ආදී හේතු නිසා මිනිස්සුන්ට රැකියාවක් අහිමි වුණා. ඊළඟට ගොවිතැන් කටයුතු කරන්න පුළුවන් නිදහසෙන් ප්‍රස්තාව කෘෂිකාර්ම අවශ්‍යතා සපුරා ගන්න නොහැකි වුණා. ඊළඟට ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ සිවිල් සේවකයෝ වතු වගාවට ගියා. ජනතාවගේ ප්‍රශ්න ඉතුරු වුණා. අවසානයේ තමන් පාරම්පරික වගා කරපු ඉඩම් ටික මොකක් වුණාද? ඒකත් තමන්ට අහිමි වුණා මුඩුපින් පන්ස. මෙන්න මේ හේතු නිසා 1848 මේ රටේ ගොවියෝ නිර්ධන පාන්තියේ ජනතාව සාමාන්‍ය ජනතාව අරගලයක් කරන්න පෙළඹුණා කියන එක කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ පාදක කරගෙන අපි උත්තරේට යන්නට ඕනේ. එහෙනම් ආයතනත් එක්ක අපි කතා කළේ රිවිෂන් නම්බර් 4 පුනරීක්ෂණ අංක 4 යටතේ අපි හිටියේ. දැන් අපි ඔයගොල්ලොත් එක්ක ඊළඟ දවස් සම්බන්ධ වෙමු. ඉතුරු අධ්‍යයන තුලින් එතෙක් ඔබට සුබ සතියක් ආයුබෝවන්.